අදත් ඔබ එකතු වෙලා ඉන්නේ රාජ්‍ය සේවා උපකාරක සමාජයේ තවත් එක වීඩියෝවක් සමගයි. මේ වීඩියෝව වෙනද පුරුදු පරිදි ගෙනෙන අධ්‍යාපනික වීඩියෝවක් නන් නෙවෙයි. වෙනසකටත් එක්ක අපි හිතුවා අද පොඩි කතාවක් කියන්න. ඔන්න එකවත් එක කාලෙක එක රටක තිබ්බා කෝවිලක්. මේ කෝවිලේ හැමදාම පුරුදු පරිදි දහවල පූජාව පැවැත්වෙනවා. මේ දහවල පූජාවට ආහාර පාන ආදී සකස් කරලා තමා දෙවියන්ට ඒ පූජාව කරන්නේ. ඉතින් මේ කෝවිලේ ඉන්න පූජකයාගේ සිරිතක් තිබුණා හැමදාම දවල් පූජාව තියන්න කලින් පල්ලෙහා තියෙන ගඟට ගිහිල්ලා නාගෙන එන එක. ඉතින් ඔන්න එක දවසක් මේ පූජකයා පල්ලෙහා ගඟට නාගෙන ඉන්න ගියා. පූජකයා ගඟට ගිහිල්ලා ආපහු එවිලා බලද්දි අර පූජාවට සකස් කරලා තිබ්බ ආහාර පූසෙක් කාලා තිබ්බා. ඉතින් පූසෙක් මේවා ඉඳුල් කරාට පස්සේ ඒවා පූජාවට තියන්න බෑනේ. ඒ හින්දා පූජකයාට සිද්ධ වුණා නැවත වතාවක් දෙවියන් සඳහා අලුතින් ආහාර සකස් කරලා එදා පූජාව තියන්න. ওই විදිහට පහවදක් ගියා. පහවදක් ඒ විදිහටම පූසා අර පූජාවට සකස් කරලා තිබ්බ ආහාර ඉඳුල් කරලා තිබ්බා. පූසත් මේ ක්‍රියාව පුරුද්දක් විදිහට කරගෙන යන්න ගියා. ඔන්න හැමදාම පූජකයා යනවා ගඟට නාන්න. ඒ නතරේ පූසා ආහාර කනවා. බලන් ඉඳලා බැරිම තැන පූජකයා මොකද කරේ? නාන්න යන කලින් පූසා වල්ලලා ඒ කෝවිලේ තිබ්බ කණුවක ගැට ගහලා ඔහු ගිහිල්ලා නාගෙන එනවා. නාගෙන ඇවිල්ලා පූජාව තියනවා. ඉතින් සුපුරුදු පරිදි කෝවිලේ කටයුතු සාමාන්‍ය පරිදි මේ විදිහට කෙරෙන්න ගත්තා. පූජාව සකස් කරනවා. ඊට පස්සේ පූසා කණුවේ ගැට ගහනවා. පූජකයා ගඟට යනවා නාන්න. නාල ඇවිල්ලා පූජාව තියනවා. ඔන්න ඔය විදිහට තමයි මේ සිස්ටම් එක සකස් වුනේ කෝවිල්. ඉතින් ඔහම අවුරුදු ගාණක් මේ විදිහට කරගෙන ගියා. ඊට පස්සේ අනේ වයසට ගිහිල්ලා දැන් අර පූජකතුමා මිය ගියා. මිය ගියාට පස්සේ ඔහුගේ අනුප්‍රාප්තිකයා විදිහට පූජක කටයුත්ත බාරගන්නේ ඔහුගේ පුතා. දැන් පුතා දන්න කාලේ ඉඳන් හැමදාම තියෙන සිරිත තමයි ඔන්න පූජාව සකස් කරනවා. ඊට පස්සේ පූසා කෝවිල ඉස්සරහා කණුවේ ගැට ගහනවා, ගඟට යනවා, නානවා, ඇවිල්ලා පූජාව තියනවා. ඉතින් පූජකයාගේ පුතා මේ වැඩේ දිගින් දිගටම කරගෙන ගියා. ඊට පස්සේ ඔන්න තවත් ටික කාලයක් මෙහෙම කරගෙන යද්දි අර පූසා මිය ගියා. දැන් මොකද කරන්නේ? දැන් ඔන්න අර කෝවිලේ තියෙන සිරිත ඉෂ්ට කරන්න පූසෙක් නැහැ. පූජාව පවත්වන්න නාන්න යන කලින් පූසා කෝවිලේ කණුවේ ගැට ගන්න ඕනේ. ඉතින් මොකද මේ අලුත් පූජකයා වෙන ඒ තරුණයා කරේ? පූසෙක් හොයාගෙන ඇවිල්ලා ඔන්න කණුවේ ගැට ගහලා ගඟට නාන්න ගිහිල්ලා නාගෙන ඇවිල්ලා ඔන්න පූජාව තිබ්බා. දැන් ඇත්තටම පූසා මැරුණාට පස්සේ මේ පූසා ගැට ගන්න වැඩේ කරන්න ඕනේ. පූසා මැරුණාට පස්සේ ආහාර ඉඳුල් කරන්න අවුරුත් නැහැ. ඉතින් ඒ වුණාට ඒ වෙද්දි අර සිස්ටම් එක තුල සම්ප්‍රදාය තුල ගොඩනැගිලා තිබ්බා පූජාව තියන්න කලින් පූසේ කෝවිලේ කණුවේ ගැට ගන්න ඕනේ කියන එක. ඉතින් ඒ සම්ප්‍රදාය අනුව යමින් තමයි අර පසුව පැමිණි තරුණ පූජකයා මේ කටයුත්ත කරේ. අපිත් රාජ්‍ය සේවයේ කටයුතු කරද්දී ඕනතරම් මේ පූසා ගැට ගන්න වර්ගයේ කටයුතු කරනවා ඔබ දැකලා ඇති. කාර්යක්ෂම සහ ඵලදායි රාජ්‍ය සේවයකට මේ පූසා ගැට ගන්න වර්ගයේ අනවශ්‍ය ක්‍රියා හැකිතාක් අඩු කරලා යහපත් සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් පවත්වාගෙන යෑම තමයි රාජ්‍ය සේවකයන් වන අප විසින් කළ යුත්තේ.